තරගා දෙකක ජයෙන් පස්සේ පකිස්තානයේ semi-finals ඔව් ඊදාසිදී පැවතුන පකිස්තානය සහ නවසීලන්තය අතර පැවති super 12 හි තරගයේදී මෙහිදී පකිස්තාන කණ්ඩායම විශිෂ්ට වීර ජයග්‍රහණය කරා. ඉතින් අපි A group එක ගැන කතා කරොත් එහෙම ඒ group එකේ ඉන්නේ පකිස්තානය, නවසීලන්තය, ඉන්දියාව, ඒකම අෆ්ගනිස්තානය, නමීබියාව සහ ස්කොට්ලන්තය. ඉතින් අපි බැලුවොත් එහෙම පකිස්තානය දැනට තරග දෙකක් ජයග්‍රහණය කළා තියෙන්නේ. මේ තරග දෙකම ඔවුන් ජයග්‍රහණය කරේ ඒ group එකේ ඉන්න අමාරුම කණ්ඩායම් දෙකත් එක්ක. ඒ කියන්නේ ඉන්දියාවත් එක්ක කඩු 10ක විශේෂ ජයක් ලබා ගත්තා. ඒකම නවසීලන්තයත් එක්ක ඔවුන් ජයක් ලබා ගත්තා. ඉතින් අපි දන්නවා එක group එකකින් කණ්ඩායම් දෙකයි semi-finals වලට යන්නේ. පකිස්තානයට ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ අපි කතා කරොත් එහෙම මේ කණ්ඩායම් දෙකට වඩා සාපේක්ෂව ඉතාමත් ලේසි කණ්ඩායම් තුනක්. ඇසෝෂියේට් නේෂන් දෙකක් නැමීබියා සහ ස්කොට්ලන්තය. මොකද ඒ ඔවුන් එක ජයග්‍රහණය කරන එක ඉතාමත් ලේසි වෙයි පකිස්තානයට. ඊළඟ පස්සේ ඉන්න අෆ්ගනිස්තාන. අපි දැන් අෆ්ගනිස්තාන හොඳ ෆෝම් එකේ ඉන්නවා. නමුත් මේ තියෙන තත්ත්වෙත් එක්ක පකිස්තානයට මේ තරගය ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් අපි එහෙම කතා කරත් එහෙම බැලුවත් එහෙම අපිට කියන්න පුළුවන් ඔවුන් මේ අමාරුම කණ්ඩායම් දෙක පරාජයපත් කරලා තියෙනවා. ඉතුරු කණ්ඩායම් තුන පරාජයපත් කරන්න ඔවුන්ට පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔවුන් semi-final spot එකක් දැනටම book කරගෙන තියෙන්නේ කියලා. ඒක මේකත් කියන්නේ අපි දන්නවා පකිස්තානය කියන්නේ unpredictable team එකක්. ඉතින් කොයි මොහොතේ කොයි විදිහට වෙනස් වෙනවද කියන එක අපිට කියන්න බෑ. එක දවසක උන් ලකුණු 200ක් හවා යන්න පුළුවන් ඉතාවත් පහසුවේ. නමුත් ඊළඟ දවසේදී ඊළඟ තරගෙදී ලකුණු 60කට 70කට all out වෙන්නත් පුළුවන්. ඉතින් අපිට කියන්න බෑ අෆ්ගනිස්තානය, ස්කොට්ලන්තය වගේ කණ්ඩායම පකිස්තානය පරාජයට පත් කරයිද කියලා. එහෙම වුණොත් surprise වෙන්න එපා. ඒ පකිස්තානයේ unpredictable nature එක. නමුත් දැන් මේ තියෙන විදිහට ඔවුන්ගේ ෆෝම් එක අපි දන්න කොටක් එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා ඉන්නවා. ෂයික් මලික්, මොහොමඩ් හෆීස් වගේ එක්කම බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන් ඉතාමත් හොඳට ක්‍රීඩා කරන ඔවුන්ගේ ෆාස්ට් බෝලර්ස් 3 දෙනෙක් ඉන්නවා. 140ට වැඩියෙන් බෝල් කරන ඉතින් රවුෆ්, හසන් අලි, ඒකම අෆ්‍රිඩි. ඉතින් මේ තියෙන තත්ත්වයනෝ මං හිතන්නේ ගොඩක් දුරට පකිස්තානයේ දැනටවත් semi-final spot එක book කරගෙන තියෙන්නේ.